මේ අවස්ථාවේදී මම හිතන්නේ ෆෞසියාමතුමා මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ මෙතෙන්දිම කතා කරා නම් අපිට ලේසි නිලධාරි ඉන්නවා. තර රැස්වීමක් තියන්නේ නැතුව ප්‍රශ්නේ සාකච්ඡා කරමු. කවුරු නක් කමන්නේ කවුරු හරි එක්කෙනෙක් ප්‍රශ්න කතා කරලා මොකද උදේ එනවයි කියලා කිව්ව ඉන්න මං එන්න කිව්වේ නෑ මේ ඉතින් ආපහු රැස්වීමක් තියෙනට වඩා ලීසි මේකේ මේ නිලධාරීන් ඉන්නවනේ ඉතින් මෙතෙන්දි කතා කරන්න ඉතින් ඕක හංගන්න දෙයක් නෑනේ අපිට නෑ නෑ මෙතන මට ලීසි මොකද නිලධාරී ඉන්නවා එතකොට ඒ කට්ටිය උත්තර දෙයි නැත්තම් මට ඔකට ඔසේ මේ දැන් මේ මෘතදේහ මේ ආදානය කිරීමේදී ඇතුළත තියෙන ප්‍රශ්න පිළිබඳව මේ කලින් මේ ගයිඩ්ලයින්ස් වගේ ඉෂු කරලා තිබුණා DG Health Services ඒ ගයිඩ්ලයින්ස් අනුකූලව මේ ක්‍රිමේෂන් ඇන් බෙරියල් දෙකම කළ හැකි කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුකූලව සකස් කරලා තිබුණා. ඉතින් ඊන් පසුව මේ ඇත්තටම මේ අර මීගමුවේ සිදුවුණු සිද්ධීන් පස්සේ සමාජ මාධ්‍ය අතරේ අවශ්‍ය නැති ආන්දෝලනාත්මක තත්ත්වයක් උදා වෙලා තිබුණා. ඉතින් ඒකට දැන් මාත් චූදිතය වෙලා යම් දුරකට මටත් සෑහෙන දුරට අවලාද දැන් කියමින් පවතින මොකද අපි මේ ජාතික ව්‍යසනයක් තුළ අවශ්‍ය නැති ආන්දෝලනයක් ඇති කිරීමේ ඕමනාවකින් මම කිසිම සඳහනක් කළෙත් නැහැ. නමුත් දැන් මේ කාරණාව පිළිබඳව දැන් අපි මුස්ලිම් මන්ත්‍රීවරු හැමදෙනාම මෙතනට ආවේ හැම පක්ෂයේම නියෝජනය කරන මන්ත්‍රීවරු දැන් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවල අනුමත කරලා තියෙන විකල්පයක් අනුගමනය නොකිරීමට අරන් තියෙන තීරණය විශේෂයෙන්ම චක්‍රලිනික කරහා ඒ තීරණය වෙනස් කරලා තිබෙනවා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලත් මේ ක්‍රමවේදයන් දෙකම පාවිච්චි කළ හැකි. ඒ විතරක් නෙවෙයි හැඩව එකක් නේ තියන්නේ මෘතදේහයක් හරහා මේ වෛරසය පැතිරී යයි කියන එක මිත් එකක්. ඒක නිකන් මිත්‍යාවක් විතරයි කියලා ඉතාම පැහැදිලිව සඳහන් කරනවා. මේ වගේ දෙයක් සිදුනහම යම් අය බියෙන් බීතිකාවෙන් තමන්ට රෝග ලක්ෂණ තිබුණත් ඒකේ නොකියා රෝහල් වලට නොගිහින් ගෙදරම මැරි යන තත්ත්වයකුත් උදා වේවි කියන තර්ජනයකුත් තියෙනවා. ඉතින් ඒ උඩ ඒක සලකා බලලා ඔබතුමන් මේ අරන් තියෙන තීරණය නැවත සලකා බැලීමක් කළ යුතුයි. ප්‍රථමයෙන්ම මම කියන්න ඕන මේක ඉතාම සංවේදී කාරණාවක්. ඒ නිසා මම ඔබතුමන්ලාගේ ඒ සංවේදී කාරණා සම්බන්ධයෙන් කතා කිරීමේදී යම් කිසි හිතමනාපයක් නොවේ කියලා මම ඉස්සෙල්ලම බලාපොරොත්තු වෙනවා. මෙහිදී අත වශයෙන්ම ඉස්සෙල්ලාම කියන්න ඕන ඒ ඉන්ටර්නෙට් එකේ තිබුණු නිර්දේශයක ඒක මේ අත වශයෙන්ම ඔෆිෂියල් ඩොකියුමන්ට් එකක් නෙවෙයි. ඒ කියන්නේ ඒක අවසාන වශයෙන් බල සහිත වෙන්නේ මාගේ අත්සන වැදුනට පස්සේ. ඒතර මාගේ අත්සනෙන් නිකුත් කරනු ලැබුවේ ඊයේ දිනේ. ඒ නිසා කලින් තිබුණේ ඉන්ටර්නෙට් එකේ නිර්දේශ හැටියට. මෙහිදී අත වශයෙන්ම කල්පනා කරමු ලැබු කරුණු අතර එකක් තමයි අපිට කිසිසේත්ම මේ රෝගය තවදුරටත් පැතිරීම අවශ්‍ය කරන්නේ නැහැ. එතකොට එහිදී ඇත්ත වශයෙන්ම දැන් හිටපු ගරු අගමැතිතුමාත් ඒ වගේම තව ඇමතිවරු කිව්වා ටෙස්ටිං ගැන. දැන් එහිදී ඇත්ත වශයෙන් මම කියන්න ඕන අපි මුල් අවස්ථාවේ අපි ඉස්සෙල්ලා මම කල්නොත් කියලා තියෙනවා ඉස්සෙල්ලා ඔය බැලුවේ රටට වෛරසය එන එක වළක්වන්න.
ඊට පස්සේ බැලුවේ රටට වෛරසය ආවම රට තුල පැතිරි මේ මේ වැළැක්වීම කියන්නේ ක්ලස්ටර්ස් පවර් වැළැක්වීම. නව ඊට පස්සේ ක්ලස්ටර්ස් වලින් එහා තමයි කොමියුනිටි ට්‍රාන්ස්මිෂන්. ඉතින් ඒක හරියට අපි මෙතන නැවතත් වර්ධව තීරුම් ගහන්නේ නැහැ කියලා හිතනවා. දැන් අපි ක්‍රිකට් වල අපි දන්නවා මේ ඩිෆෙන්සිව්. ඒ කියන්නේ විකට් එක බේරගන්න එක. ඉස්සෙල්ලා අපි කරන්නේ විකට් එක බේරගන්න එක. ඊට පස්සේ තමයි අපි ඔෆෙන්සිව් මුලදීම හයව ගහන්න යන්නේ. ඒ නිසා ඔය මේ වැඩිපුර ටෙස්ටිං කරනවා ඒ කරුණු ඇවිල්ලා එන්නේ ඔෆෙන්සිව් මේ ක්‍රියාපටිපාටියට. ඉතින් ඒක තමයි අපි දැන් කල්පනා කරන්නේ මේ මේ වෛරස් එකත් එක්ක අපි කොහොමද ෆයිට් කරන්නේ ඔෆෙන්සිව්ලි කියන එක. ඉතින් ඒ සියලු ගත්තාම කාරණා අපිට කිසිසේත්ම ඉඩ තියන්න බෑ මේ වෛරසය අපේ සමාජයේ පැතිරීම. ඊළඟට මේ වෛරසයට තාම මාස 3යි හඳුනාගෙන. ඒ නිසා මේ වෛරසයේ හැසිරීම පිළිබඳව කිසි කෙනෙකුට තාම නිසියාකාරවම කියන්න බෑ. දැන් වුණත් ඉන්ටර්නෙට් එකේ වැටෙන තොරතුරු හා සමහර විද්‍යාත්මක විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරන තොරතුරු ගත්තාම ඇතැම් විට ඉදිරිපත් කරනවා තව මේක බෝවන ක්‍රම පිළිබඳව. දැන් උදාහරණයක් ලෙස ඩ්‍රොප්ලට් එක කොච්චර වෙලා තියෙනවද? ඒක පෙන්눔 කරනවා ඩ්‍රොප්ලට් එක මේ අභ්‍යන්තර ශාලාවක බොහෝ වෙලාවක් තියෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියන්නේ කැස්සහම ළඟ ඉන්න එක්කෙනාට මේක බෝ වෙනවා කියලා පමණයි. ඉතින් මේවා නිවැරදිවම කියනවනේ. නමුත් මේ වගේ මති මතාන්තර ගොඩක් තියෙන්නේ මේක ස්ථීරවම හරියටම දන්නේ නැති නිසා. ඊළඟට අනිත් දේ තමයි අවාසනාවන්ත ලෙස මරණයක් ඇති වුණාම අපේ මූලික පරමාර්ථය තමයි එම මృతදේහයේ ඊටාම ඉක්මරින් ඒ අවසන් කටයුතු කිරීම. එතකොට ඒ එහිදී ඔය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළු ඒ නිර්දේශවල හැම එකෙම සඳහන් වෙනවා බොඩි එක අතපත ගන්න බෑ, දෙන්නටයි බලන්න පුළුවන් ආදී වශයෙන් තියෙනවා. එතකොට දැන් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ බරියල් යටතේ කියනවා confirm national and local requirements that may dictate the handling and disposition of the remains. ඉතින් ඒ අනුව අර මේක 100%ක් මෙහෙමම කළ යුතුයි කියන එක නෙවෙයි, මේකට යම්කිසි ප්‍රතිපාදනයක් තියෙනවා යම්කිසි රටක මේ තියෙන තත්ත්වයන් අනුව කටයුතු කරන්න. ඒ වගේම ගරු ඇමතුමේ කිව්වා වගේ water table එක උඩ තියෙන එක ලංකාවේ ප්‍රශ්නයක්. ඊට අමතරව අපේ ගොඩක් තියෙන්නේ කබොක්. එතකොට අර පෝරස් බව තියෙනවා. ඒ නිසා ඒ හරහා මේ තිරස්ව මේ විස බීජ යෑමේ හැකියාව තියෙනවා. එතකොට ඒකම බරියල් කිව්වහම ආදාහනයට වැඩි කාලයක් සාමාන්‍යයෙන් ගත වෙනවා. එතකොට ඒ වගේම සාමාන්‍යයෙන් බරියල් එකේදී වැඩි පිරිසකට කොහොමුණත් කටයුතු කරන්න සිද්ධ වෙනවා. දැන් අද පවතින තත්ත්වය යටතේ මේවා අපිට කළමනාකරණය කරගන්න පුළුවන්. අපි බලාපොරොත්තු නොවුනත් යම්කිසි විදියකින් මරණ සංඛ්‍යාව වැඩි වුණොත් එහෙම මේවයි තියෙන සංකීර්ණත්වය තවදුරටත් වැඩි වෙනවා. එතකොට ඒ වගේම මේ ගත්තොත් එහෙම අපි බරියල් ගැන අපි කියන්න පුළුවන් යම්කිසි තැනක මෙහෙම සුදුසු විදියට කරන්න පුළුවන් කියලා. නමුත් අපිට සමස්ත ලංකාවට ගැලපෙන ස්ටෑන්ඩඩ් එකක් හදන්න අමාරුයි. ඒ ගැන පරීක්ෂා කරන්න අමාරුයි. මේ ගමෝ තත්ත්වය නෙවෙයි මඩකලපුව තියෙන. මඩකලපුව තත්ත්වය නෙවෙයි මාතර තියෙන්නේ. ඒ නිසා මේක විවිධ ප්‍රදේශවල වෙනස් වෙනවා. ඒතකොට මේ දිහා බලන්න අපි කිව්වට MOH PHI ලා බලන්න ඕනේ කියලා මේ අපි මේ ප්‍රජාවත් එක්ක තමයි මේ කටයුත්ත කරන්න වෙන්නේ. ඒක සිංහල ප්‍රජාව වෙන්න පුළුවන්, මුස්ලිම් ප්‍රජාව වෙන්න පුළුවන්. එසේ කටයුතු කිරීමේදී අපි දන්නවා සංවේදී කාරණාවකදී අපිට මේ මෙහෙම එක සැරේට කපලා මේ තනක් කියන්න අමාරුයි, මේ මෙන්න මෙතනින් නවතින්න ඕනේ කියලා. ඔය ජනතාව සංවේදී වුණාම සමහරවිට ඒගොල්ලෝ තව ඉඩක් ඉල්ලනවා. ඉතින් ඒ නිසා එහෙදි අපිට යම් කිසි විදිහකට නිශ්චිත විය යුතුයි. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි මේ මහත්තුරු ටිකක් අපිව හමු වුණා මේ දින කීපයකට ඉස්සෙල්ලා ගරු ඇමතුමියත් එක්ක. එතෙන්දී මේ ගමුවේ අර ෆ්ලඩ් මේ වෝටර් ලෙවල් එක වැඩි නිසා ඔවුන් කිව්වා මේ ඔවුන්ට ඔප්ෂන් එකක් හැටියට හැකියා ඔවුන් යොදලා තිබුණා කියලා මේක මාලිගාවත්තට ගේන්න. ඉතින් එතෙන්දී අදහස් වෙනවා, ඒ කියන්නේ අපි මේ
මුත දේහය දුරාරං යනවා කියන එක. ඉතින් එවැනි දේත් අපිට කරන්න බෑ. එතකොට අපේ අරමුණ වෙන්නේ රෝගියා මොන රෝහලේද මිය යන්නේ ඒ රෝහලට අසලම තියෙන ආදානහගාරයේ තුල ඒක ඒ අවසාන කටයුතු කිරීම. ඒ වගේම මේ ඊළඟට අනිත් එක තමයි ප්‍රධාන වශයෙන් මේ සංසිද්ධිය මේක මේ මේක මේ මේක ඇත්තටම අර this goes across the society across the religions මේක මුළු සොසයිටි එකේ දෙයක් මේ අවස්ථාවේ අපිට සුවිශේෂී තත්වයක් තියෙන්නේ මේ මේ මෙහෙම දෙයක් අපිට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අපිට ඒ වගේම මෙහෙම දෙයක් මේ විදියට එයි කියලා අපි කිසිවෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ අත්ත වශයෙන් මේක තමයි මට දෙන්න පුළුවන් පැහැදිලි කිරීම අපේ රවුෆගේ මිටුප අමාත්‍යවරයා කිව්වා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියලා තියෙනවා කියලා මේ මලමිනියෙන් බෝ වෙන බවට තියෙන මතේ මිත්‍යාවක් කියලා. එහෙම නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ ගිය සෙනසුරාදා ප්‍රකාශන නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ මලමිනී වලින් බෝ වෙන බවට මෙතෙක් කිසිම සාක්ෂියක් ලැබී නැත කියලා. ඒකට හේතුවකුත් තියෙනවා. මොකද හේතුව අපි රෝග ලක්ෂණ පෙන්වුන නොකරන රෝග වාහකයක ඉතා නිදාසේ හැසිරෙන නිසා වැඩියෙන්ම බෝ වීමට ඉඩ තියෙන්නේ රෝග ලක්ෂණ පෙන්වුන නොකරන රෝග වාහකයාගේ. ඊළඟට බෝ වීමෙන් අපි ලෙඩෙක් වුණාම ඊට වඩා ප්‍රේසම් වෙනවා. මලමිනිය සම්බන්ධයෙන් අති මෙයා කොරෝනා රෝගයේ මියගිය පුද්ගලයෙක් බවට දැනගත්තම අතිශයින්ම ප්‍රවේශම් වන නිසා මලමිනියෙන් බෝ වීමට තියෙන අවස්ථාව අඩු නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මෙතෙක් මලමිනියකින් බෝ වුණු බවට සාක්ෂි නැත මිසක් රවුෆකි මමතුමා කියන ආකාරයෙන් මලමිනියගේ බෝ වෙනවා කියන මතේ මිත්‍යාවක් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා නැහැ. ඒ වගේම අපේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඉතා නිවැරදිව කිව්වා මේක අලුත් වෛරසයක් වෛරසය සම්බන්ධයෙන් අපි වඩා ප්‍රයෝජනම් විය යුත්තේ මේ පිළිබඳ නිවැරදි තොරතුරු අපි ගාව නැති නිසා. හොඳම උදාහරණය තමයි පහුගිය අඟහරුවාදා නිකුත් කළ නිව් ඉංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් එකේ සඳහන් වෙනවා. මේක අන්තර්ජාලයේ තියෙන ඕනෙකුට බලන්න පුළුවන්. දැන් මුලින්ම මතේ වුණේ මේක ලිවිං බීන් සජීවි දෙයක් මත විතරයි මේක පවතින්නේ කියලා. දැන් කියනවා ප්ලාස්ටික් මත, මෙටල් මත වගේම කාඩ්බෝඩ් මත පවතිනවා. ප්ලාස්ටික් වල වැඩි කාලයක් ඊළඟට ලෝහ මත කාඩ්බෝඩ් මත අඩු කාලයක් සජීව පවතිනවා කියලා. ඒ වගේම මුලින්ම කිව්ව මේක එයාබෝන් නෑ කියලා. දැන් අපේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා පසු කාලීනව හොයාගත්තා. දැන් වාතයේ යම් කාලයක් පවතින කාලය පිළිබඳ ත්‍රිවිධ වෛද්‍ය මත තියෙනවා. ඉතින් මේ පිළිබඳ වෛරසය අලුත් නම් අපිට ඒ පිළිබඳ නිශ්චිත සෞඛ්‍යමය තීන්දු විශේෂඥයන් අරන් නැත්නම් ආරක්ෂා වීමට කළ හැකි ඉහළම දේ කිරීම තමයි ජනතාවගේ ආරක්ෂාව පැත්තෙම ඉතන ආණ්ඩුවක් කළ යුත්තේ. Honorable Prime Minister. Yes. We are all Sri Lankans. We together should fight this epidemic. We are not here to discuss science, Honorable Prime Minister. All what we are requesting, whether a committee can be formed to review the situation, whether this could be permitted, because there are various views expressed. The Muslim community as a whole, we are totally willing to abide by the law of this country. We are respectfully urging, since there is a concern by the community, whether you can appoint a committee where these scientific issues can be placed, so that if there is a possibility that our faith could be carried out. And I would like to categorically state, we are not here for a debate. We as Muslims, as a Sri Lankans, all together, irrespective of whatever religion or creed, we should get together and fight this. But there has been certain concerns by our community. And if this is technically possible without causing the epidemic to spread further, and here all of us are trying to be scientists today by expressing various views. If the Honorable Prime Minister can appoint a body where all can make some representation, and after the representations, if there's a possibility of reviewing this decision, we respectfully urge you to do so, Honorable Prime Minister. Garu Agrahmathithumani, Mata Vinadiyak Ubatumagin illano mamma Prohurthi Velta Dekka Meka, Manghitannu Koyari Udurata Patti Pradeshe Gamaka, Ittara Swamin Nuhansa Namak, Baudhu Bhikshu Nuhansa Namak, Unnuhansa Ege Sahodariya, වෙනත් ප්‍රදේශයක ඉස්පිරිතාලයකදී මිය ගියාම ගම්වල මිනිස්සු සැක කළා එයාට කොරෝනා හැදිලායි කියලා. එතකොට ස්වාමීන් වහන්සේ සහ ඒ ප්‍රදේශයේ බලධාරීන් තීරණය කළා ඒ ළඟ තියෙන කරත්තේ වළලන්න භූමි දානය කරන්න. හැබැයි ගමේ මිනිස්සු මේ හරියටම හඳුනගෙන නැහැ ඒ සහෝදරිය කොරෝනා හැදිලාද කියලා. ගමේ මිනිස්සු දැන් මේ කොරෝනා කියන එක සම්බන්ධයෙන් තියෙන භයානක ආකල්පය නිසා අර ස්වාමීන් වහන්සේට තදින් විරුද්ධව කටයුතු කළා. ඒ සහෝදරියගේ දේහය ඉතන බලන්න දුන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ වෛද්‍ය විද්‍යාත්මක පැත්ත වගේම සමාජයේ මේක දිහා බලන ආකල්පයක්. ඒකත් අපි මෙතෙන්දි සලකන්න ඕන. භික්ෂුන් වහන්සේ නමක් කියලා ඒ බෞද්ධ ගම්මානයක් ඒ ගමේ හැයකට ඉඩ දුන්නේ නැහැ. මෙතන තියෙන්නේ ජාතිකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ භික්ෂුන් වහන්සේගේ සහෝදරිය වළලනකට විරුද්ධ වුණා.
Jana samaje me wasangatiya diha react karana vidiya ekaṭa pratichāra dakunna vidiya e ayi dan inna baya me siyalla salaka balla me wage thirima ganna one alagene rogiya dahame inda nigiya e dahave rogiya ge yaathi nathilla intimak kara me paansa koolaya denna avasthawak denna kiyala e dahave sir meka visadhiye kiyana payanaka kama sambandhe minisunta expose wenna tiyana prashneyak nisa api aagame hatiyata sir bauddhayinta ohu paansa koolayakwa thoni vidheshane ekata yanawa kiyana eka tikak daagannama beri weda eka api aagame hatiyata vishala prashneyak namuth kisima paansa koolayakwa ohu thunne naha meke saukhya tattwaya salakala balala me visadhiye kiyana bayana tattwayak ekka salakala ඔවුන්ගේ උපදේශ මත තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. මොකද මේ අවස්ථාවේ අපි විශේෂඥයෝ වෙන ඉඳා ඒ අයට අපි ඒක බාර දීලා ඒ අයලගේ මතයට ගරු කරමු. අපි ඇත්ත වශයෙන්ම අපි කනගාටු වෙනවා. මොකද බෞද්ධයන්ට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. මොකද සමාන බෞද්ධ මට කතා කරලත් කිව්වා මේ පිළිබඳව. ඒ වගේම මුස්ලිම් අයටත් ආගමික තමන්ගේ ආගමික විදියට කරන්න බැරි වුණාම ඒකේ ගැටලුවක් තියෙනවා. මොකද අපි ඔක්කොටම ඉස්සෙල්ලා සමාජය ගැන හිතන්න ඕන. සමාජයට මේක බලපාන්නේ කොයි ආකාරයෙන්ද කියලා. ඉතින් මම හිතනවා මේ ගැන අපි ඔවුන්ට ඔවුන්ගෙන් අපි විමසලා ඒ අනුව කටයුතු කරමු.